රජයට ගේනවා නම් මොකද මේ පුද්ගලිකාංශයට ගේනවා නම් මේ මොකද ටෙන්ඩර් එකට දැම්මේ SD බයෝසෙන්ස කියන එක දිනාසා ප්‍රයිවට් ලිමිටඩ් කියන එකෙන් තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ දිනාසා කියන්නේ ඒ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අනු සමාගමක් අපිට ආරංචියක් ඇටින්. අනිත් එක ඇබෝට් ඩයග්නොස්ටික් ජෝර්ජ් ස්ටුවර්ට්. එතකොට මේ සමාගම් මෙන් මේක දාලා තියෙනවා. එතකොට අපි කියමු හා ඒගොල්ලෝ කියනවා පුද්ගලිකාංශයට මේ මේ ටික ගෙනාව පුද්ගලිකාංශයට ගෙනාවත් වැලිඩේෂන් ඉවර වෙනකම් මොකද්ද වැලිඩේෂන් කියන්නේ මේ ඖෂධය හොඳ වුණාට මේක පාවිච්චි කරන්නේ කොහොමද ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ මෙන්න මේ ගයිඩ්ලයින් එක යටතේ තමයි මේ ටෙස්ට් කිට් එක පාවිච්චි කරන්න ඕනේ ඒක තාම ඉවර නැහැ දැන් ඊයේ රාත්‍රියේ ඩොක්ටර් සමන් රත්නායක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් රසායනාගාර සේවා DDG ලැබ් සර්විසස් එයා පැහැදිලි ප්‍රකාශයක් කරා තාම වැලිඩේෂන් ඉවර නැහැ ඊයේ හවස නැත්තම් අද උදේ වෙනකොට වැලිඩේෂන් ඉවර කරනවා නමුත් නොවැම්බර් 5 වෙනිදා වෙනකොට මේ ටෙස්ට් කිට් ඇවිල්ලා ඉවරයි එතකොට ඒ අතරේ අපිට ආරංචි වෙනවා අපිට කාරියට කියන්නට බෑ මේක පුද්ගලික රෝවල් වලට ලබා දීලා පුද්ගලික රෝවල් වල පාවිච්චි කරා කියලා මට ඒ පිළිබඳව ලිපි ලේඛන තවම අතට හම්බුනේ නැති නිසා මට ලබා දෙන්නම් ඒ කියලා කිව්වා ලබා දෙන්නේ නැති හින්දා මට ඒක හරියට කියන්න බැහැ නමුත් ලංකාවට මේවා ටික ඇවිල්ලා ඉවරයි වැලිඩේෂන් ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉවැලියුේෂන් ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ ඔක්කොටම ඉස්සෙල්ලා මෙහාට ඇවිල්ලා ඉවරයි දැන් අනිත් එක දෙවෙනි එක දැන් මේකේ රාජ්‍ය ඇමති සෞඛ්‍යයේ ඉන්න රාජ්‍ය ඇමති කියනවා එයා තමයි මේ ඖෂධ පිළිබඳව ඉන්න රාජ්‍ය ඇමති අපේ මහාචාර්ය චන්න ජයසුමන එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒගොල්ලන්ට දැන් පොරොන්දු වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලක්ෂ 5ක් පොරොන්දු වෙලා තියෙනවා මේ 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 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් ලක්ෂ 5ක් පොරොන්දු වෙලා ඒකෙන් 7 වෙනිදාට 50,000ක් එනවා කියලා එයා කියනවා එතකොට ඇත්තරම දැන් ඇවිල්ලා කිඩ්ස් 50,000 WHO එකෙන් ඊයේද කොහෙද අමාත්‍යාංශයට බාර දුන්නා ඊයේ පෙරේද එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙනාපු ටෙස්ට් කිට්ස් ටික 150,000ක් රේගුවේ තියෙනවා මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා මේ HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඒක රේගුවේ තියාගෙන ඉන්නේ ඒ ඔක්කොම නිකන් නෙදර්ලන්තේ 150,000ක් නිකන් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලක්ෂ 5ක් නිකන් ලක්ෂ 6මාරක් තිබෙනවා දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට දැන් ඉතින් ওই විදියට බලනකොට ජනාධිපතිතුමා කියනවානේ මගේ කටේ වචනේ තමයි සර්කියුලර් එක කියලා චක්‍රලේඛනේ ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරි වුනේ HS කෝඩ් එක හරි ගස්සලා ඔක පිට කරන්න මේ ඖෂධ මේවා ඖෂධ මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ මේකට හදිස්සි ඖෂධේ හොඳ නම් ඖෂධේ පිළිගත් එකක් නම් HS කෝඩ් එක උඩ ඖෂධේ රඳවාගෙන ඉන්නේ මොකක්ද? ඇයි ඒ වගේව කරන්න බැරි? මේ අනිත් ඒවට තියෙන හදිස්සියයි මේකට තියන්න බැරි. ඇයි ඇයි මේ 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 පුද්ගලික සමාගමේ ඒවට මෙච්චර හදිස්සියේ රෙජිස්ට්‍රේෂන් දීලා මම දැන් උදේ දවල් රෑ ඉඳගෙන වැලිඩේෂන් කරගෙන ඉවැලියුේෂන් දඩිබිඩි ගාලා කරලා මුළු අමාත්‍යාංශය මේක පස්සේ දුවන අමාත්‍යාංශය ඇයි මේ ජනාධිපතිත් එක්ක එක්කහුවෙලා ඇයි මේ අයි ඕකේ තියෙනවනේ කාර්ය බල සාධක බල කායන්න කොවිඩ් එකේ එහෙම ජනාධිපතිත් එක්ක ඇයි ඔහුට කියලා මේ මේ නෙදර්ලන්තේ 150,000 රිලීස් කළා වහම මේ ටෙස්ටින් පටන් අරගන්න නැත්තේ ඒ මොකද මේ WHO මේව ඔක්කොටම ඉස්සලා ඕන උනේ මේ සමාගමේ බඩු ටික වෙළඳ පොළට ගේන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න හරි වෙළඳ පොළට දාන්න හරි නමුත් මේක ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ මොකද්ද ඔයගොල්ලන්ගේ නොමිලේ හම්බ වෙන ඒවා අපිට එපා අපි සල්ලි දීලා අරගන්න ඒක තමයි තියෙන්නේ මේ ප්‍රතිපත්තිය ඒ කියන්නේ මේක හින්දා තමයි හැමෝම මේ රජයට චෝදනා කරන්නේ මේ තනිකරම මෙතන ඉන්නේ කට්ටියක් මේ ව්‍යාපාර කටයුතු වල දැන් වියත් මගේ කියලා ගහගෙන බෝඩ් ගහගෙන මේවා තමයි කරන්නේ මේවට තමයි පෞගිය කාලෙන ඔය තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරගෙන උදේ දවල් රෑ අපිට ගහගෙන සියලු ගේ කරන්නේ දැන් මේවා එලිදරව් කරනකොට අපේ මන්ත්‍රීවරුන්ට ඒ අපේ හරින් ෆිනෑන්ඩෝ මන්ත්‍රීතුමා මේවා එලිදරව් කරලා එතකොට කියනවා මේ මාධ්‍ය ආයතන ප්‍රධානියා මේ මඩ ගහන්න එපැයි කියලා මාධ්‍ය සදාචාරයක් තියෙන්න ඕනේ කියලා. මාධ්‍ය වාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට මං කියන්නේ.
මඩ ගොඩක මඩ කන්දරාවක් තියෙන ගහපු මාධ්‍ය ආයතනයක අයිතිකාරයා කියනවා එයාට මඩ ගහන්න එපා කියලා. එයාට මඩ ගහන්න දෙයක් නැහැ, ඉන්නේ මඩේ. ඉන්නේ මඩේනේ. මුළු ඇඟම මඩෙන් නැවිලා තියෙද්දී එයාට ඇස් දෙකෙන් පේන්නේ නැහැ මුළු ඇඟම මඩෙන් නැවිලායි කියලා. එයා හිතනවා ඉස්සරහා ඉන්න කෙනාගේ අතේ තියෙන ටික විතරයි මඩේ කියන්නේ. Breaking.lk okay.